මේකදී අපි බලමු මෙන්නම අපි දැන් කලින් කතා කරේ මෙන්න මේ කෝඩ් ලියන විදිය. අන්න මේ කෝඩ් පාවිච්චි කරලා මෙන්න මේ වගේ මේ පැනල් එකක් කොහොමද දාගන්නේ, එහෙම නැත්නම් ෆ්‍රේම් එකක් කොහොමද දාගන්නේ කියලා බලමු. මේකට කියන්නේ මේ graphical user interface කියලා. මෙන්න මේ වගේ interface එකක් හදා ගන්න කොහොමද කියලා බලමු. ඒකට පුළුවන් මෙන්න මේ වගේ අපි කලින් කතා කරා. ඒකේ තියෙනවා මේ title එකක් තියෙනවා, මේ වගේ button ටිකක් තියෙනවා, minimize කරන්න, maximize කරන්න, close කරන්න. ඊට පස්සේ ඒකේ frame එකක් තියෙනවා, size එකක් තියෙනවා. අන්න ඒකේ තියෙනවා අපි NetBeans වලින් NetBeans කියන ID එක පාවිච්චි කරලා ඒකේ තියෙනවා J frame, J panel ඔක්කොම හදලා තියෙන්නේ. අපි ඒවා පස්සේ කතා කරමු. මේ දැනට මෙන්න මේ වගේ එකක් හදාගමු අපි code කරලා. මෙන්න මේ වගේ මේකට කියන්නේ අපි J frame එකක් කියලා. ඊට පස්සේ මේ frame එකට තියෙනවා size එක. ඊට පස්සේ frame එකේ තියෙනවා title එක. title bar එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන maximize, minimize, close button ටිකක් තියෙනවා. මෙන්න මේකේ තමයි අපි දාන්න button, label ඔක්කොම දාන්නේ. අපි ඉස්සෙල්ලා Java වලින් බලමු මෙන්න මේවා create කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම NetBeans වලට ගිහින් අලුත් package එකක් create කරගන්නවා GUI කියලා. මේක මම main class එකක් හදා ගන්නවා, main method එකක් තියෙන එක frame කියලා. මේක මම comment එක අයින් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත main method එක ඇතුළට ගිහිල්ලා අපි හදා ගන්නවා. ඉස්සලාම අපි දන්නවා Java කියන්නේ object oriented language එකක් කියලා. ඒ කියන්නේ Java ල තියෙන frame හදන class එක JFrame කියලා. අන්නේ JFrame කියන class එකෙන් අපි object එකක් හදා ගන්නවා. එතකොට එයා ඔක්කොම frame එකක් හදලා තිනවා. අපිට තියෙන එක පාවිච්චි කරලා ඒකේ title එකයි size එකයි වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට මේ පාවිච්චි කරන්න. මම ගන්න capital J capital F මෙන්න මේක. මේක තියෙන මේ Java X Swing කියන package එක ඇතුළේ තමයි තියෙන්නේ. මම ඒක අරගෙන main කියලා අලුත් JFrame එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට උඩින් මෙන්න මෙතන import වෙනවා මෙන්න මේ javax.swing JFrame කියන මේ class එක. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ අපි frame එකක් හදාගත්තානේ, අපි මේක නිකන් run කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔගලන්ට පේන මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ build successful කියලා වැටුණා. ඒත් මොකුත් පෙන්වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් Java වල main frame එකක් හැදුවට පස්සේ තියෙන්නේ default තියෙන්නේ hidden වෙලා. අපි ඒක main කියන මෙන්න මේ හදාගත්ත JFrame object variable එකට ගිහිල්ලා ඒකේ තියෙනවා set visible කියලා method එකක්. අන්න එකෙන් අපි ඉල්ලන්නේ අපෙන් ඉල්ලන බූලියන් වැලියු එක. ඒ කියන්නේ අපි දන්නවා බූලියන් වැලියු එකක් කියන්නේ true හරි false හරි කියලා. එතකොට අපි මෙතන දෙනවා true කියන එක. මේක දීලා දැන් run කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි ආවේ. දැන් මේකට මේ අයිනින් ඇවිල්ලා තියෙන්නේ. එයාට තනක් කියලා නැහැ. size එකක් කියලා නැහැ. ඒකයි මේ ඕන තැනකට මේක අදින්න පුළුවන්, size කරන්න පුළුවන්. අපිට මේවත් මේ ස්ථිර සයිස් එක කර මේවත් හදන්න ඕන. දැන් මේක ටිකක් අවුල් වගේ හින්දා අපි මෙන්න මේ වගේ පස්සේ හදමු මෙන්න මේ වගේ හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේ වගේ මේක හදන්න කලින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බේසික් ටිකක් දැනගෙන ඉන්න ඕන, දැනගෙන ඉන්න එක හොඳයි. මෙන්න මේ වගේ ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ අපිට කැමති ඉන්ටර්ෆේස් හදලා ඊට පස්සේ මේ තියෙන සාමාන්‍ය report. ඊට පස්සේ මේක තියෙනවා තව mini report එක. මේ වගේ අපි මෙන්න මේව හදන්න සාමාන්‍ය දෙයක් අපි මූලික දේවල් දැනගන්න ඕන. මේ එතකොට මේව පාවිච්චි කරද්දී ලේසි මොනවද මෙතන වෙන්නේ කියලා බලන්න. මම මේක දැන් close කරගන්නවා. දැන් අපි හදාගත්ත ෆ්‍රේම් එක ක්ලෝස් කරත් ඔයගලන්ට පේනවා මෙතන මේ ප්‍රෝග්‍රෑම් එක end වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේක හරියට මේ Java virtual machine එක run වෙනවා තාමත්. ඒ කියන්නේ JVM එක.
මේක අපි මෙතනින් ස්ටොප් කරන්න ඕනේ එහෙම නැත්නම් අපි මෙතන අපි මේක ආයෙ රන් කරමු අපි මේ දාගත්ත බටන් එක වැඩ කරන්නේ නැහැ තාම මෙන්න මේක මේ ක්ලෝස් වුණාට මෙතනින් ෆ්‍රේම් එක ප්‍රෝග්‍රෑම් එක එන්න වෙලා නැහැ ඒකට අපි කරන්නේ මෙතනින් මම එන් කරගෙන ඒක මම කරන්න අපි හදාගත්ත JFrame ඔබ්ජෙක්ට් වේරියබල් එක මම මේ ඩොට් ඒකට දෙනවා සෙට් මෙන්න මේ සෙට් ඩිෆෝල් ක්ලෝස් ඔපරේටර් කියන එකට මේගොල්ලන්ට කියලා ගන්න පුළුවන් මෙයා මොනවද ඉල්ලන්නේ කියලා මේක අරගෙන මේකට දෙනවා ජේ ජේ ෆ්‍රේම් ඩොට් මෙන්න මේ එක්සිට් ඔන් ක්ලෝස් කියන එක අන්න එකෙන් පාස් වෙන ඉන්ටර්ලිව් එක දැන් අපි රන් කරලා බලමු කොහොමද කියලා මම දැන් අපි ෆ්‍රේම් එක ආවා අපි ක්ලෝස් කරලා බලමු හරි මෙතන JVM එකත් ක්ලෝස් වුණා ඒ කියන්නේ එකත් හරි දැන් අපේ මේකට ඕන ෆ්‍රේම් එකට ඕන සයිස් එක ඒකට ගන්නවා මම මේ ටික පොඩ්ඩක් ඉද තියන්න මේ කරා ඊට පස්සේ මෙතන ආයි මේන් ඩොට් තියලා මේ තියෙන්නේ මෙයාගේ වෙනස් කරන්න පුළුවන් හැමදේම මෙතන තියෙනවා මෙතන මම ඔයගොල්ලන්ට කැමතිය වෙනස් කර කර බලන්න ඕන මම කියන්නේ ඩිස්පෝස් ස්කිල් එකක් තියෙනවා මෙයා ක්ලෝස් කරන්න නැතුව මෙයා මේ ෆ්‍රේම් එක විතරක් ක්ලෝස් කරලා තියන්න පුළුවන් අපිට මේ ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා මේක මම ගන්නවා දැනට සෙට් සෙට් සයිස් කියලා ගන්න මෙන්න මේක මෙන්න මේකෙන් පුළුවන් ඕගලන්ට ෆ්‍රේම් එකේ විත් එකයි හයිට් එකයි කියන්නේ පළලයි උසයි දෙන්න මම මේකට දානවා 300යි 300 කියලා 300 500 කියලා දැන් රන් කරා මෙන්න මේ වගේ නෝ මේක සාමාන්‍යයෙන් අපේ Windows වල තියෙන සාමාන්‍ය කැල්ලයක් කැල්ල එකක් සයිස් එකට මෙන්න මේ සයිස් එකට වගේ අපිට කැල්ලයක් හදන්න ඕන නම් යන්නේ සයිස් එක අරගෙන අපිට ගන්න පුළුවන් දැන් මේ ක්ලෝස් කරගන්න මේකට දානවා 500 500 එකක් හදාගන්න ඊට පස්සේ අපිට ඒක ටයිටල් එකක් තිබෙන මේකට මම main dot Java වල සාමාන්‍යයෙන් මෙන්න මේ set කියන එක පාවිච්චි කරන්න අපි සාමාන්‍ය value එක set කරන්න. ඒතකොට get කියන වචනේ මෙතන මෙතත් පාවිච්චි කරන්න අපි වැලියු එකක් ගන්න සෙට් ටයිටල් කියලා මෙන්න මේ තියෙනවා මෙතන ඒ කියන්නේ ටයිටල් එක සෙට් කරන්න කියලා කියන්නේ ඊග අපි දා ගන්න my java frame කියලා රන් කර මෙන්න මේ වැලියු එක ගන්න දෙනවා දැන් මේක හැම වෙලෙම මෙන්න මේ මුල්ලක් අස්සට යන හින්දා අපිට දැන් මේ මෙන්න මේ ස්ක්‍රීන් එකේ දිග පළල අරගෙන ඒකේ හරි මැද්දට එන්න අපි හදාගමු ඊට පස්සේ මේ ක්ලෝස් කරලා ඊට පස්සේ මේක තව එකක් තේනම් මේ ඩොට් සෙට් ලොකේෂන් මෙන්න මෙතන සෙට් ලොකේෂන් රිලවන්ට් ටු කියලා මෙන්න මේකට අපි දා නල් කියන වැලියු එක. කියන්නේ මොකුත් නැහැ මේක. හරි මතට එනවා ස්ක්‍රීන් එක. මෙන්න මේ විදියට. දැන් අපි සාමාන්‍ය මේ ජේ ෆ්‍රේම් ටික හරි අපි බලමු දැන් මේකට අනිත් කොම්පෝනන්ට් අපි දාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තව තියෙනවා මේකේ ගොඩක් දේවල් තියෙනවා. සෙට් කියන එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සායන දේවල් ටිකක් තියෙනවා. මම නිකන් කර්සර් එක සෙට් කරලා පෙන්නන්න. කර්සර් එකක් තියෙනවා ඊට පස්සේ කර්සර් කියන ක්ලාස් එකේ තියෙන මෙන්න මේ. මම දෙන්නවා ගන්න මේ. මෙන්න මේක. ලංක. මෙන්න මේ වගේ දැම්. මේක එනකොට කර්සර් එක වෙනස් වෙලා.
ඒ වගේ මේ ගොඩක් ජාති කරන්න පුළුවන් මේකේ. දැන් අපි බලමු මේකට මේ මම මේක දැන් ටයිම් කරගන්න. දැන් මෙතන ජේ පැනල් එක විතරක් තියෙනවා. මේකට අපිට ඕන බටන් මෙන්න මේ කැපිටල් ජේපී පැනල් කියන එක මෙන්න මේ තියෙන්නේ. මේක තියෙන්නේ java.x.swing කියන පැකේජ් එක ඇතුලේ තමයි තියෙන්නේ. මම ඒක ගන්නවා. ඒක අරගෙන p1 කියලා පැනල් එකක් හදා ගන්නවා. new පැනල් එක. කන්ස්ට්‍රක්ට් එකක් තමයි හදාගෙන. දැන් ඊට පස්සේ කරන්නේ මෙන්න මේ අපි හදාගත්ත මෙන්න මේ j frame එකට main frame එකට මේ j panel වලින් අපි හදාගත්ත object එක add කරන එක. එතකොට එහෙම වෙන්නේ මම main dot add කියලා දානවා. ඊවස් තියෙන මෙන්න මේ component කියලා අපිට මෙන්න මේක අරගෙන ඒක ඇතුළට මෙන්න මේ p1 කියන එක දාන මම run කරනවා. මෙන්න මේ ඉගෙන ගන්න මේ j frame එකට panel එක add වෙලා තියෙන. අපිට ඒක පේන්න. මේකට මම කරන්න මෙතන හදාගත්ත j panel එකේ p1 ඒකෙත් තියෙන method ගොඩක් මේ එයාටත් add කරන්න පුළුවන් එක එක જાති. මම එයාගේ දාන්න set background color කියලා එකක් තියෙනවා. අන්න ඒක මම වෙනස් කරගන්නවා. මම color එක red මා දානවා. ඒක තමයි ඊට පස්සේ මේ main කියන frame එකට add කරලා දෙන්නේ. දැන් හරි මෙන්න මේ වගේ අපිට දැන් අපි අර හදාගත්ත j frame එකට ඊට පස්සේ හදාගත්ත j panel එකක් ඒ panel එකේ පාට වෙනස් කරලා රතු පාට කියලා ඒ panel එක තමයි අපි මේ සම්පූර්ණ j frame එක උඩට දාගෙන තියෙන්නේ. මේක කටියක් boring වගේ මේ coding part එක එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් මෙන්න මෙතනට ගියා මෙන්න මේක Java වල කෙලිම J frame එකක් දෙනවා. මම මේකට දාන්නම් 1 කියලා දාන නම. අපි කලින් හදාගත්ත frame එක frame මේක frame 1. අතකම මෙන්න මේ විදියට එනවා. මේක අපිට සාමාන්‍යයෙන් අර user interface එක අරගෙන සම්පූර්ණ පාවිච්චි කරන්න පුළුවන්. අපේ කැමති පරිදි වෙනස් කරගන්න මේ. මෙතන තියෙන panel එකක් දාන්න. ඊවසේ දාගත්ත panel එකේ මේ අපිට මෙන්න මෙහෙම drag කරලා දාන්න පුළුවන් මේ අපි කලින් code කරලා දාගත්තේ. ඊට පස්සේ කලින් j frame එක අපි code කරලා මේ size එක දාගත්ත අපිට ඕන නම් කැමති size එක දාන්න පුළුවන් මේ. ඊට පස්සේ මේකේ පාට වෙනස් කරන්න පුළුවන් මෙතන. මේ පාට දා මෙන්න මේ වගේ label දාන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම જાතියක්ම දාන්න පුළුවන් අපිට. අපි NetBeans වල පාවිච්චි කරන්න කලින් මේ අර කෝඩ් කරලා දැනගෙන ඉන්න ඕන මොනවද කරන්න කියලා. දැන් මේකට ගියත් එහෙම ඒ කෝඩ් ටිකම තමයි තියෙන්නේ. මොනින් මර මේ ක්ලාස් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා මෙන්න මේ j frame කියන ක්ලාස් එකට. අපිට මේක උනත් පුළුවන් මෙන්න මේක කෙලින්ම මෙන්න මේ frame එක එක්ස්ටෙන්ඩ් කරන්න j frame එකට. මෙතන init component කියලා ටිකක් හදාගෙන තියෙනවා. මෙයා construct එකට දාලා තියෙනවා. මෙන්න මේ ටික කියන්නේ මේ මෙයා වෙනම object හදාගෙන තියෙනවා. අපි කලින් ඉස්සලා හදුවාගේ panel ටිකක් හදුවාගේ මේ එයා j panel එක දාගෙන ඒකට size එකක් දාගෙන මේ ඔක්කොම save කරගෙන මෙතන මේ background color එක NetBeans වලින් කරන්න අපි කරන එක එයා out කරගෙන අපිට මෙන්න මේව interface එක design කරන්න එනවා. ඊපස්සේ මේක තියෙන method අපිට වෙනස් කරන්න එයාගේ properties වලින් දෙනවා මේ ඔක්කොම ටික අපිට දෙනවා. මෙන්න මේ tutorial ටිකක් boring වගේ නම් ඕගලන්ට පුළුවන් ඊළඟ tutorial series එක බලන්න. මේකේ මම මූලික දේවල් ටිකක් දැනගන්න ඕන හින්දා සාමාන්‍ය මෙන්න මේ වගේ ටිකක් code කරනවා.